මේ දැන් දැන් වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක චිත්‍ර ශිල්පීන්ට හරිම අමාරුයි චිත්‍ර ඇඳ ගන්න. ඇයි චිත්‍ර ශිල්පීන් හම්බ කරන සල්ලි ටික එහෙම් පිටින්ම ආයෙත් මැටීරියල්ස් වලට යට කරන්න සිද්ධ වෙන නිසා. ඒ නිසා මට හිතුණා ඔයාල වෙනුවෙන් බොහොම ලාභයට ගන්න පුළුවන් ඒ වගේම තමයි හොඳ පැන්සලක් ඉදිරිපත් කරන්න. ඉතින් මේ තියෙන්නේ අන්න ඒ පැන්සල. මේ බ්‍රෑන්ඩ් නේම් එක වෙන්නේ කැසිමීර් කියන බ්‍රෑන්ඩ් එක චයිනීස් පැන්සලක්. ඒ වගේම තමයි මම චුට්ටක් විතර ට්‍රයි කරලා බැලුවා. මට පාවිච්චි කරපු විදියට නම් සෑහෙන හොඳ පැන්සලක්. ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි බලමු මේ පැන්සල මොන වගේද කියලා. මේ පැන්සල ගැන බලන්න කලින් අපි ටිකක් විතර බලමු පැන්සලක් කියන්නේ මොකක්ද සහ ඒකේ ඉතිහාස කතාව මොන වගේද කියලා. ඉතින් කැමති කට්ටියන්ට ඉතිහාස කතාව බලන්න පුළුවන්. අකමැති කට්ටියන්ට මම පල්ලෙහැන් ටයිම් ස්ටැම්ප් එකක් දාලා තියන්න ජම්ප් කරලා බලන්න මේ පැන්සල ගැන. ඉතින් පැන්සලක් කියලා කියන්නේ සොලිඩ් පිග්මන්ට් එකක්. එහෙම නැත්නම් ඝන පිග්මන්ට් එකක් පාවිච්චි කරලා හදපු උපකරණයක්. ඒකෙන් පුළුවන් අපිට අඳින්න ඒ වගේම ලියන්න. ඉතින් මේ පිග්මන්ට් එක විදිහට එක එක ජාතිය දේවල් පාවිච්චි කරලා දෙන්න පුළුවන්. හැබැයි අද අපි කතා කරන්නේ ග්‍රැෆයිට් පැන්සල. එහෙම දැන්නම් අපි සාමාන්‍යයෙන් පැන්සල කියලා කියන මිනිරං කූරක් තියෙන පැන්සල. ඒ වගේම තමයි මේ පැන්සලක හැම වෙලාවකම වගේ සාමාන්‍ය පැන්සලේ මිනිරං කූරේ ආරක්ෂාවට වටේට ජැකට් එකක් තියෙනවා. මේක ලී වලින් හෝ වෙන යම් ඕනෑම අමුද්‍රව්‍යකින් හැදිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උල් කරන්න ලේසි වෙන්න. ඉතින් මේ පැන්සල් කියන වචනෙම හැදිලා තියෙන්නේ ප්‍රංශ භාෂාවේ තියෙන පින්සල් කියන වචනේ. 1565 දී ග්‍රැෆයිට් කියන අමුද්‍රව්‍ය මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න කලින් පැන්සලක් විදියට පාවිච්චි කරලා තිබුණේ මොනවද? 1565 වෙනකම් පැන්සල් විදියට පාවිච්චි කරේ සිල්වර් පොයින්ට්ස්. ඒ කියන්නේ ලෝහ කූරක් තමයි පාවිච්චි කරේ. මේකට පාවිච්චි කරා ඊයම්, ඒ කියන්නේ ලෙඩ්, එහෙම නැත්නම් සිල්වර් රිදි. කොච්චර සල්ලියක් තියෙන්නේ නැදනේ ඒ කාලේ චිත්‍ර ශිල්පීන්ට මේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. කොහොම වුණත් මේ ක්‍රම දෙකම පාවිච්චි කරේ මෙන්න මේ ග්‍රැෆයිට් කියන අමුද්‍රව්‍ය එනකන් විතරයි. හැබැයි මේ ග්‍රැෆයිට් හොයාගන්න කාලේ වෙනකොට මේ ලෝක රසායන විද්‍යාව කියන එක තිබුණේ ඉතාමත් අදරු අවධියක. එතකොට ඒ කියන්නේ මේ නූතන රසායන විද්‍යාව. එතකොට ඒ කට්ටිය හිතාගෙන හිටියා මේ ග්‍රැෆයිට් කියන එකත් ලෙඩ් කුලේ ඒ දෙයක් කියලා. ලෙඩ් වලම වෙන වර්ෂන් එකක් විදියට තමයි හිතාගෙන හිටියේ. ඒ නිසා තමයි අදටත් මේ ග්‍රැෆයිට් පැන්සල් වලට ලෙඩ් පෙන්සිල්ස් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ මිනිරම් පැන්සල් වලට ඊයම් පැන්සල්. ඊයම් හරේ. ඒ වුණාට වරදවා වටහා ගන්න එපා. ගොඩක් කට්ටිය වරදවා වටහා ගන්නවා. පැන්සල් වල තියෙනවා ග්‍රැෆයිට් එක ඊයම් කියලා. ඒ වුණාට ඊයම් නෑ මේකේ. ඒ කියන්නේ සාමාන්‍ය ඊයම් නෑ අපි ඔය බැරල ලෝහයක් විදියට සලකන. ඊයම් කියන ලෝහය නැහැ පැන්සල් වල තියෙන්නේ ග්‍රැෆයිට්. ඉතින් මුල් කාලයේදී මේක මිනිරම් කැටයක් විදියට තමයි පාවිච්චි කරලා තිබුණේ. ඒ කාලේ මේ චිත්‍ර අඳින්න පාවිච්චි කරපු කැටයට කිව්වේ ග්‍රෝවින් ස්ටෝන් නැත්නම් රයිටින් ස්ටෝන් කියලා. මොකද මේක තනිකරම ගල් කැටයක් වගේ. මිනිස්සු හිතාගෙන හිටියේ නැහැ මුල්ම යුගයේදී මොකක්ද කියලා. ග්‍රැෆයිට් කියලා දන්නේ නැහැ. ඒ නිසා මේක ගල් කැටයක්. ගල් කැටෙන් ලියන්න පුළුවන්. ලිය වෙනවා. එතකොට මේක ඩ්‍රෝවින් ස්ටෝන් කියලා කිව්වා. සමහරු මේකට රයිටින් ස්ටෝන් කියලා කිව්වා. තමන්ගේ අඳින්න සහ ලියන්න පාවිච්චි කරන ඒ ක්‍රමවේදයත් එක්ක තමයි මිනිස්සු මේකට ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තේ. ඉතින් මේ ග්‍රැෆයිට් වලින් ලියන්න කියන්න පුළුවන් කියලා හොයාගත්තට පස්සේ ඉතින් ලොකු ග්‍රැෆයිට් කුට්ටි ගනනලා කෑලි වලට කපලා හීනි පටි විදියට කපලා හතරස් කෑලි විදියට එන්න පටන් ගත්තා වෙළඳ පොළට. ඒ එන්නේ විශේෂයෙන්ම මේ එංගලන්තය ආශ්‍රිත කරගෙන. එංගලන්තයේදී විශාල කර්මාන්තයක් හැදෙන්න පටන් ගත්තා මෙන්න මේ ග්‍රැෆයිට් පැන්සල්. එහෙම නැත්නම් මෙන්න මේ ලියන්න පුළුවන් කූරු. ඉතින් මේ කූරු කියන එක මුල්ම යුගයේදී ඒත් කූරේ මුල්ම යුගයේදී භාවිතා කරේ කොහොමද? මේ කූර නූලකින් ඔතලා මේ අතේ ගෑවෙන එක නවත්තලා. එහෙම නැත්නම් බැටළුහමකින් ඔතලා තමයි මේක හදලා තිබුණේ. හැබැයි පසු කාලීනව එංගලන්ත සුද්ධ මොකද්ද කරේ මේකට? ලීයෙන් හදපු පොඩි පතුරු දෙකක් දෙපැත්තෙන් තිබ්වා. ඒකෙන් පුළුවන් අල්ලගෙන අපිට ඕන තරම් අඳින්න. හැබැයි මේකට සොලිඩ් කුට්ටි ඕනමයි. ඒ සෙල්ලම දැම්මේ 1662 වෙනකන් විතරයි. මොකද ජර්මන් කාර්යෝ හොයාගන්නවා පැන්සලක් කොහොමද මිනිරං කුඩු වලින් හදන්නේ කියලා. ඒ කියන්නේ අද පවතින පැන්සලට එන්නේ කොහොමද කියන එකේ අඩිතාල. ඒ වෙනකන් මේ ලෝකයේ අංක එකේ පැන්සල් නිෂ්පාදකය වෙලා හිටියේ ඉංගලන්තේ. ඉංගලන්තේ හැදුවේ හැබැයි අර හතර සොලිඩ් කූරු තියෙන පැන්සල් විතරයි. ඊට පස්සේ 1662 දී ජර්මනිය මොකද්ද කරේ?
පැන්සල් හදන්න පටන් ගත්තා. ඒ පැන්සල් හදන්න පටන් ගත්තේ අර වේස්ට් වෙන කුඩු වලින්. මුල් කාලේදී සල්ෆර් වගේ දේවල් තියෙන මිශ්‍රණයක් තමයි කටේ පාවිච්චි කරේ. හැබැයි ඒක පොඩ්ඩක් විතර ජෑම් වෙන්න පටන් ගත්තා. මොකද සල්ෆර් වගේ දේවලුත් මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර දේවල්. ඒ නිසා 1795 දී නිකෝලස් කොන්ටේ කියන මහත්තයා මුල් වෙලා ග්‍රැෆයිට් සහ මැටි එහෙම නැත්නම් ග්‍රැෆයිට් සහ ක්ලේ කියන අමුද්‍රව්‍යයන් දෙක එකට මික්ස් කරලා කම්ප්‍රෙස් කරලා පැන්සල් කූරක් හදන්න පුළුවන් කියලා ඉස්සරලාම හොයා ගන්නවා. ඉතින් 1795 දී තමයි මේ අද අපි භාවිතා කරන පැන්සල මුලින්ම හැදෙන්නේ. ඒ වගේම තමයි ඒකට ලී ජැකට් එකක් අර වගේම දාලා මුල් කාලේ දිනම් කරේ මුළු පැන්සලම ඇතුළටම හිල් කරලා ඒකට කූරක් බස්සපු එක. හැබැයි පස්සේ කාලෙකදී හොයාගත්තා එළියේ පතුරු දෙකක කාණුවක් කපලා මෙහෙම තියලා වටේට හදන්න පුළුවන් කියලා. ඉතින් මේ පැන්සල් තමයි අද වෙනකන් අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ලෝකේ විවිධාකාරයේ සන්නාම යටතේ අපි මේ පැන්සල් පාවිච්චි කරනවා. ඉතින් මේ තියන්නේ කැසිමීර් කියන පැන්සල. ඉතින් මේ කැසිමීර් කියන මේ පැන්සල ඔයාලට පෙන්වන්න කියලා එවන්නේ මීගමුවේ තියෙන නෙහාර බුක් ෂොප් එකෙන්. ඉතින් මේ පැන්සල ඔයාලට ඇත්තටම ඕන නම් ඔයාලට පුළුවන් නෙහාර බුක් ෂොප් එකට කෝල් එකක් දීලා එහෙම නැත්නම් ඒ කට්ටියගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක පර්චේස් කරන්න. ඉතින් මම පල්හා ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන් නෙහාර බුක් ෂොප් එකේ කන්ටැක්ට් ඩීටේල්ස් හැම එකක්ම වගේ දාලා තියන්නම්. ඔයාලට ඇත්තටම අවශ්‍ය නම් මේක මිලදී ගන්න පුළුවන්. මේ පැන්සලේ බොක්ස් එක ගැන අපි ඉස්සරලාම බලමු. මේ බොක්ස් එක ගත්තොත් මේකේ උඩින්ම සඳහන් කරලා තියෙනවා කැසිමීර් කියලා. ඒ වගේම තමයි අපිට මුලින්ම පැන්සලේ ෆොටෝ එකක් එහෙම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැන්සල් 14ක් තියෙනවා කියලා මෙන්න මේකේ සඳහන් කරලා තියෙනවා. පැන්සල් 14යි ඩ්‍රෝවින් පෙන්සිල්ස්. ඉතින් වැඩි වශයෙන් ඔයාලට මේකේ චයිනීස් අකුරු බලන්න පුළුවන්. K-2014 කියලා මේකේ තියෙනවා. ඒ වගේම තමයි මේක ගහලා තියෙනවා ග්‍රැෆයිට් පෙන්සිල්ස් සුපීරියර් ක්වොලිටි කියලා. ඊට පස්සේ තව ලැන්ග්වේජස් දෙකකින් මේක සඳහන් කරලා තියෙනවා. ඒව නම් මම කියවන්න දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ බොක්ස් එක ඇතුලේ කන්ටෙන්ට් වෙන පැන්සල් මොනවද කියන එකත් මේකේ සඳහන් වෙලා තියෙනවා. B range එකක් තියෙනවා මේකේ 12B 10B ඊට පස්සේ 8B 7B 6B 5B 4B 3B 2B 1B. ඒ කියන්නේ B වෙනකන් තියෙනවා B 8 වෙනකම්. එහෙම නැත්නම් 8B වෙනකම් පැන්සල් පිහිටන්නේ 1 2 3 4 5 6 7 8 විදියට. ඒ වගේම තමයි එතනින් පස්සේ පැන්සල් දෙකකින් පනිනවා. ඒ කියන්නේ 9B නෑ 10B තියෙන්නේ. ඊට පස්සේ 11B නෑ 12B තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් HB පැන්සල. එහෙම නැත්නම් අපි සාමාන්‍ය පැන්සල විදියට හඳුන්වන ලිවීමට ගන්න පැන්සල විදියට හඳුන්වන HB පැන්සල අපිට බලා ගන්න පුළුවන්. 2H පැන්සලක් අපිට බලා ගන්න පුළුවන්. 4H පැන්සලක් බලා ගන්න පුළුවන් සහ 6H පැන්සලකුත් අපිට බලා ගන්න පුළුවන් මේ බොක්ස් එක ඇතුලේ. ඉතින් ඔයාලා දැන්ටම දන්නේ නැත්නම් මේ පැන්සල් ග්‍රේඩින් ගැන මේ ග්‍රේඩින් ඇවිල්ලා B අගයන් වලින් කියන්නේ බ්ලැක් පැන්සල් ගැන. එහෙම නැත්නම් ගොඩක් තදට ලියවෙන පැන්සල් ගැන. ඒ කියන්නේ මේ අගය වැඩි වෙන්න පැන්සල ගොඩාක් තදයට ඇඳෙනවා. H වලින් කියන්නේ hard කියන එක. ඒ කියන්නේ මේ පැන්සලේ තුල ගොඩක් හයියයි. මේ මිශ්‍රණය පොඩි වෙනස්කම් කරලා තමයි මේ විදියට හදලා තියෙන්නේ. ඉතින් හයිය නිසා මේක ගෑවෙන්නෙත් බොහොම අල්පයයි. ඒ කියන්නේ H අගය වැඩි වෙන්න මේකේ තුඩ හයියයි. HB කියන්නේ බැලන්ස් පැන්සල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම පැත්තටම බැලන්ස් එකේ තියෙන පැන්සල. hard black කියන පැන්සල. ඒ වගේම තමයි මේකේ නැති තව පැන්සල් විශේෂයක් තියෙනවා. ගොඩක් බ්‍රෑන්ඩ් වල අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒ තමයි F කියන fine කියන පැන්සල. දැන් ඔයාලා මතක තියාගන්න ඕන හොඳම කාරණයක් තියෙනවා. ඒ තමයි මේක ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි. ඒ කියන්නේ යම්කිසි ආයතනයක් ඇතුළේ ස්ටෑන්ඩඩ් එකක් විදියට මේක පැවතුනත් මේක ලෝක සම්මතයක් නෙමෙයි. ඒ නිසා එක එක බ්‍රෑන්ඩ්ස් වල මේ පැන්සල් වල මේ B අගයන් ඒ වගේම තමයි H අගයන් කියන දේවල් එක එක වර්ගයෙන් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් මේ කැසිමීර් කියන බ්‍රෑන්ඩ් එකෙත් ඒ වගේම තමයි මම වැඩි වශයෙන් භාවිතා කරන කැම්ලින් බ්‍රෑන්ඩ් එක ඇතුළෙත් පැන්සල් දෙක වෙනස්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ්ස් දෙකකින් එකම ග්‍රේඩ් එකේ පැන්සල් 2B පැන්සල් දෙකක් ගත්තොත් 2B පැන්සල් දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අපි බලමු මේ බොක්ස් එකේ බෑක් සයිඩ් එක. ඉතින් මේ බොක්ස් එකේ බෑක් සයිඩ් එක බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් ඒකෙත් අර කැසිමීර් කියලා ගහලා තියෙනවා. ඒ වගේම තමයි අර වගේම K-2014 එහෙම නැත්නම් 2014 කියන එක ගහලා තියෙනවා. ඒ වගේම තමයි මේ චූටියට ගහලා තියෙනවා complies to european certified complies to european safety standard කියලා ගහලා තියෙනවා. safety standard වලට අනුව හදලා කියලා තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි health environmental non toxic කියලා තියෙනවා. ඒ කියන්නේ අර විෂ ද්‍රව්‍ය නැහැ කියන එක. ඒ වගේම තමයි 4 children 3 years and above අවුරුදු 3ට වැඩි
ළමයින්ට මේක සුදුසුයි කියලා තමයි මේ තියෙන්නේ. හැබැයි මේක පුංචියට තියෙන්නේ මේ පෙන්සල් බොක්ස් වල හැටි මොන එකෙත් මේ විදිහට තමයි මේව තියෙන්නේ. සයිඩ් එකෙත් අර එකම දේ තමයි පෙන්සල් ටික දාලා තියෙනවා. ඒ වගේම අනිත් සයිඩ් එකේ මේ පෙන්සලේ පින්තූරයක් තියෙනවා. ඉතින් අපි මේ බොක්ස් එක අරලා බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මේ බොක්ස් එක අරගෙන ගමන් කියන්න කැමති මෙන්න මේ පෙන්සල් ග්‍රැෆයිට් පෙන්සල්ස් කියලා කියන්නේ UV කිරණ මගින් හානියට ලක් නොවන දෙයක්. ඒ වගේම තමයි වෝටර් රෙසිස්ටන්ට්. කියන්නේ වතුරෙන් හානියකුත් නැහැ ග්‍රැෆයිට් පෙන්සල්ස් වලට. පෙන්සල්ස් වලට හානිය තියෙනවා ඇඳපු චිත්‍ර වලට ලොකු හානියක් වෙන්නේ නැහැ. කඩදාසිය හොඳ නම් වතුරෙන් පෙහුණත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ දේ තියෙනවා. ඒ කියන්නේ ඔයා බය වෙන්න ඕනේ නැහැ. ඔයා බාල පැන්සලක් ගත්තා කියලා කවදාවත් ඔයාගේ ඒකේ පැන්සලේ තියෙන ග්‍රැෆයිට් නම් මේකේ පාට අඩු වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඉතින් මේ තියෙන පැන්සල් සෙට් එක ඉතින් මේ මට ආපු පැන්සල් සෙට් එක නා 2B පැන්සලේ පාට පොඩ්ඩක් විතර වෙනස්. ඒක මුලින්ම මම කියන්න ඕන 2B පැන්සලේ කවරේ පාට වෙනස්. මම හිතන්නේ වෙන බැජ් එකක පැන්සලක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පැන්සල් ටික අපි බලමු මොනවද කියලා. අපි මුලින් ඉඳන් යමු. මේ තියෙන්නේ HB පැන්සල. ඒ වගේම ඒක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. HB තියෙනවා, B තියෙනවා, 2B තියෙනවා, 3B තියෙනවා, 4B තියෙනවා, 5B තියෙනවා, 6B තියෙනවා, 7B තියෙනවා, 8B තියෙනවා, 9B නෑ, 10B තියෙනවා, 11B නෑ, 12B තියෙනවා. H පැන්සල් ගමු බලන්න. H නෑ, 2H තියෙනවා, 3H නෑ, 4H තියෙනවා, 5H නෑ, 6H තියෙනවා. ඔය විදිහට පැන්සල් ටික තියෙනවා. මේ පැන්සල් පාවිච්චි කරලා බලලා මම ඔයාලට රිවිව් එකක් ඉතාමත් ඉක්මනටම ගේනවා මේ පැන්සල් ගැන. ඇත්තටම මේ පැන්සල් චුට්ටක් විතර මං හොරාට පාවිච්චි කරා. මං හිතනවා මං ආස වෙයි මේ පැන්සල් වලට. ඉතින් ඔයාලත් ආස වෙයි මගේ රිවිව් එක බලලා. මොකද ඔයාලට මේක නිකම්ම රිවිව් එකකින් ගේනවට වඩා අපි ඩ්‍රෝවින් ටිකක් කරලා බලලා ඩ්‍රෝවින්ස් ටිකක් කරන ගමන් රිවිව් එක ගේමු. එතකොට ඔයාලට පැහැදිලි වේවි මේ ගැන. ඉතින් මං ආයෙත් මතක් කරන්න කැමතියි මේක මට හම්බ වෙන්නේ නෙහාර බුක් ෂොප් එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් නෙහාර බුක් ෂොප් එකට ගිහිල්ලා මේ පැන්සල් මිලදී ගන්න. ඒ වගේම තමයි නෙහාර බුක් ෂොප් එකේ මේ පැන්සල් විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ස්ටේෂනරිස් ගොඩක් තියෙනවා, චිත්‍ර අඳින්න ආර්ට් සප්ලයිස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ හැම දෙයක්ම බලන්න. වෙබ්සයිට් එකට යන්න, වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ෆේස්බුක් පේජ් එකක් තියෙනවා, ඒකට ගිහිල්ලා බලන්න. ඒකිනුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මැටීරියල්ස් අඩුවට ගන්න පුළුවන් තැනක් තමයි නෙහාර බුක් ෂොප් එක. ඔන්න අද මම ඔයාලට බජට් පැන්සලක් තමයි අරගෙන ආවේ. ගත්ත අය ඉන්නව නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ පැන්සල මොන වගේද කියලා. ඒ වගේම තමයි ඔයත් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම ගිහලා subscribe කරන්න. මෙන්න මේ වගේ review videos, ඒ වගේම තමයි මේ වගේ චිත්‍ර අඳින videos ගොඩක් තියෙනවා මගේ channel එක ඇතුලේ. ඒවත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඉස්සරහට කරන videos එහෙමත් බලන්න පුළුවන්. අමතක නොකර subscribe කරාට පස්සේ bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට මම video එකක් දාපු ගම ඔයාලට නොටිෆිකේෂන් එකෙන් නොටිෆයි වෙනවා මගේ වීඩියෝ ගැන. එහෙනම් ආයෙත් දවසක සෙට් වෙමු මේ වගේම වීඩියෝ එකකින්. බජට් එකක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් එක්ස්පෙන්සිව් දෙයක් වෙන්නත් පුළුවන්. බඩු ලෝඩ් එකක් තියෙනවා රිවිව් කරන්න. ඒ වගේම තමයි ඔයාලට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න බඩු ලෝඩ් එකක් තියෙනවා. ඉතින් ඉක්මනට ඉක්මනට මම වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා රැඳිලි ඉන්න අපේ channel එකත් එක්ක. මම ගිහින් එන්නම්. මම ජනිත්. අයිබෝවන්. අයිබෝවන්. දැන් මේ පැන්සල් කැසිමීර්. දැන් මම මේක Google එකෙත් බැලුවා. කැසිමීර් තමයි. ඉතින් ගොඩක් දෙනෙක් මේකට කියන්නේ, ගොඩක් දෙනෙක් මේකට කාශ්මීර් කියනවා, කැෂ්මීර් කියනවා. ශබ්දයක් නැහැ මේක. සී තියමයි තියෙන්නේ කැසිමීර්. බැලුව බැලුමට මමත් හිතුවේ නැහැ මේක හොඳයි කියලා. ඒ වුණාට හොඳයි හැබැයි. කට්ටියන්ට ගේන්න ඕන වීඩියෝ මෙහෙම තියලා හරියන්නේ.